කාලය කියන්නේ හරිම අපූරු දෙයක්. කාලය ගෙවෙනවා, අලුත් මොහොතක් උදා වෙනවා. සමීරගේ ජීවිතය හරහත් කාලය ගෙවිගෙන යනවා, අලුත් බලාපොරොත්තු ඉපදෙනවා. සමීරගේ පවුලට එච්චර සල්ලි තිබුණේ නැහැ. නමුත් ඔහු උසස් පෙළ දක්වා ඉගෙනුම ලබනවා. පාසල් ජීවිතයෙන් පසුව රැකියාවක් කරන එක තමයි සමීරගේ එකම බලාපොරොත්තුව වුණේ. සමීරගේ පියා පුංචි පාපැදි ව්‍යාපාරයක් කරගෙන ගියා. මව ගෙදරට වෙලා හිටියා. ඉතින් සමීරට ඕන වුණේ මේ පුංචි පවුල ගොඩනගන්නයි. පාසල් කාලයේ ඔහුට පෙම්වතියක් හිටියා. පවුලේ තියෙන ප්‍රශ්නත් එක්ක සමීර රැකියාවක් කරන්න හිතාගත්තත් පෙම්වති ඒකට කැමැත්තක් දැක්වුවේ නැහැ. කොහොම වුණත් සමීර අනුරාධපුර නගරේ හෝටලයක වේටර්වරයෙකුගේ රැකියාවකට අයදුම් කළා. සතියකට සැරයක් ගෙදර එනවා කියලා පෙම්වතියවත් කැමති කරගෙන සමීර ඒ රැකියාවට පිටත් වෙනවා. ටික ටික රස්සාවට උරු වුණු සමීර හැමෝගෙම හිත දිනාගෙන එතන වැඩ කළා. පසුව හෝටලයේ අයිතිකාර මහත්තයා සමීරට යෝජනාවක් කරනවා ඒ පුතාගේ හෝටලයක වැඩ කරන්න කියලා. කොහොම වුණත් සමීරගේ ගෙදරටත් ළඟ කිට්ටු තැනක ඒ හෝටලේ තිබුණ නිසා අකමැත්තෙන් හරි සමීරේ යෝජනාවට කැමති වෙනවා. ඒ හෝටලේ කරගෙන ගිය පොඩි බොස් සමීරට හොඳින් සැලකුවත් ඔහු මත්ද්‍රව්‍යවලට අබ්බැහි වෙලා හිටියා. ගොඩක් වෙලාවට ඒව පිටින් ගෙනත් දෙන්නෙත් සමීරට සිද්ධ වුණා. ඔය අතරතුර ඔහු රාත්‍රී සමාජ ශාලාවලට යන්නත් පුරුදු වෙලා හිටියා. සමීරත් ඔහුත් එක්ක ඒවවලට යන්න එන්න ගත්තා. කලින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබුණේ නැති සමීරටත් ඔය අතරතුර ඒව පාවිච්චි කරන්න සිද්ධ වුණා. එහෙම හිටපු සමීරට පොඩි බොස් හැමදේම බලා කියා ගන්න බාර දුන්නා. හෝටලයට අමතරව සම්බාහන මධ්‍යස්ථාන වගේ තවත් ව්‍යාපාර හොට තිබුණා. ඒ ස්පා එකේ මුදල් ගනුදෙනු සිදු කළේ සමීරමයි. ඒ සම්බාහන මධ්‍යස්ථානයේ වැඩ කරගෙන හිටපු මංජුලා කියන තරුණියක් සමීරගේ ජීවිතයට ලං වෙන්න පටන් ගන්නවා. ඉතින් දන්නේම නැතුව සමීරත් මංජුලාට ලං වෙන්න පටන් ගන්නවා. ඒ සම්බන්ධය කොච්චර දුර ගියාද කියනවා නම් සම්බාහන මධ්‍යස්ථානයේ දෙන්නා ලිංගික එකතු වෙන්නත් පෙළඹෙනවා. පසුව බොස්ටත් හොරෙන් නිතර නිතර සමීර ස්පායකට යන්න ඉන්න පටන් ගත්තා. ඊටත් පසුව පොඩි බොස්ට සැකයක් හිතිලා සමීරව ස්පායකට යවන එක නවත්තලා රස්සාවත් නැති කරනවා. පසුව කර කියා ගන්න දෙයක් නැතුව ගෙදර ගිය සමීර සමාජ රෝගයකට ගොදුරු වෙලා කියලා දැනගන්නට ලැබෙනවා. අතරමඟදී හමු වී අතරමඟදී වෙන් වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණි. මේ හමුවීම සහ සමු ගැනීම අතර ඔහුට සිදු වූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදු නොවීමට මේ හෝරාව දෙස දැස් හැර බලන්න.